අතුගල් පුරේ වාගේම අතුගල වාගේම නොසැලී රට ආපස්සට ඇදෙන මේ මොහොතේ රට නැවත ජයග්‍රහණය වෙත හරවා ජයග්‍රහණයේ මාවතේ තබන්නට අතුගල් පුරේ එකා වගේ එකට එකතු වෙලා ඉන්න ආදරණීය රාජ්‍ය පලාත ප්‍රමුඛ සමස්ත රටට ආදරය කරන ජනතාවනි අපි නැවත රටට ජයග්‍රහණය දෙන ආ නායකයා සමග නැගී සිටිනවා නේද ජාත්‍යන්තර බලවේග වලට එන එරෙහි කුමන්ත්‍රණ වලට එරෙහිව අපි අපේ සියලු තානාන්තර පැත්තකට දාලා මේ රොදබඳින ජනතාව සමග එකට එකතු වන්නේ ජන හද ගැහෙන රාවය සමග උපන් දේශීය පිහිට පහළ වුණු ඒ නායකයා සමග තමයි මේ මොහොතේ රටට ගමනක් ඇත්තේ රටට ඉදිරියක් ඇත්තේ රටට ජයග්‍රහණයක් ඇත්තේ රටට හිතක් ඇත්තේ අපට හිතක් ඇත්තේ ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ කියන සදාහරණීය නායකයා නැවත ඒ නායකයා සමග එකට එකතු වෙලා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ නැවත පරදවලා ත්‍රස්තවාදී කුමන්ත්‍රණ නැවත පරදවලා රට කෙලින් හිටවමු රට කෙලින් කරවමු රට නැගිටවමු කියන යෝජනාව කරන්නයි අද අපි සියලු දෙනාට දෙලේ ඉන්නේ ආඩම්බරයි ඔබ පිළිබඳව මේ දය නිදහස් කරගන්නට එදා ත්‍රස්තවාදයට එරෙහිව විවිධුන් විරුවන් වැඩිම ප්‍රමාණය බිහිකල ප්‍රදේශය තමයි රයඹ පළාත ඒ ආදරණීය තිබිසුසුන් උදාහල රණවිරුවන්ගේ නාමයෙන් අපි අපේ රට නැවත මුදා ගන්නට ඕනේ ඒ සඳහා පාට පක්ෂ ජාති කුල මල ආගම් ભેදයෙන් තොරව අපි සියලු දෙනා එකට නැගී සිටිමු ඒ නිසා ආදරණීය මාතෘභූමි මිතුරනේ මිතුරියනේ අපි එතුමන් සමග රට නැවත නැගිටවමු ඒ සඳහා යන ගමනේ ජයග්‍රාහී මුළු රටේම ප්‍රතිවාදී බලවේග සසල කරවන මහින්ද සමග යලි නැගිටිමු ජනතා රැළිය ආරම්භය ඔබ හමුවට පමුණුවන බවට අපි මේ මොහොතේ සතුටින් මතක් කරන්නට කැමතියි මිටිකම් සීමා නොත කාලන සැමට සමානව සිතන රජෙක් උස් මිටිකම් සීමා නොත කාලන සැමට සමානව සිතන රජෙක් නොමිනිස්කම් රජ කිරුළු බලඳිනා නොමිනිස්කම් රජ කිරුළු බලඳිනා තොරටු වසාලන නායකයෙක් අපට අහිමි කළ අපේ ගමට යලි පන පොවනා පන ඇති මිනිහෙක් අවදි කරනු මැන හැම හදවත් තුල සතුට පිබිදෙනා උදායි රක් විවර කරනු මැන අපට අහිමි කළ නිදහස් නිවහල් අපේ රටක් ජන හදවත් තුල අපේ එකමත් ජාතිකත්වයක් එකතු කරමින් එදා වගේම අද වගේම හෙටත් අපේ රට වෙනුවෙන් අපේ දේශය වෙනුවෙන් අපේ මාතෘභූමිය වෙනුවෙන් අපේ ආදරණීය නායකතුමන් වෙනුවෙන් 58 ලක්ෂයක ඒ ආශිර්වාදය දුන්නු කරලා එකතු කරලා අපේම නායකයෙක් අපේම ආණ්ඩුවක් හදන මේ ජයග්‍රහී ගමනට මහාම හයියක් එකතු කරන මහාම ශක්තියක් එකතු කරන ජන හදවත්වල රැඳි බැඳි ආදරණීය සෙනෙහවන්ත අපේ ආදරණීය නායකත්වය ජාතික නිදහස් කරමුනේ නායක අපේ ආදරණීය ගරු විමල් වීරවංශ මැතිවරණේ සත්කෝරලේ ආදරණීය ජනතාව ආමන්ත්‍රණය කරන්නටයි මේ ගෞරවනීය ඇරයුම ආරාධනය වැඩම අවදාළ අති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම ගෞරවනීය අන්‍යාගමික පූජකතුමන්ලාගෙන් අවසරයි වේදිකාවේ සිටින ගරු දිනේෂ් කුණවර්ධන මැතිතුමන් ඇතුළු ඒ වගේම මහාචාර්ය ජීල පිරිස් මැතිතුමන් ඇතුළු සියලුම අපේ දේශපාලන පක්ෂවල නායකතුමන්ලාගෙන් ඒ වගේම සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගෙන් පරාසභා මහාමාත්‍යතුමන් ඇතුළු සියලුම ගරු පරාසභා මන්ත්‍රීතුමන්ලාගෙන් ප්‍රාදේශීය සභා නගර සභා නගරාධිපතිවරු ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු සියලුම පළාත් පාලන ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් ඒ වගේම විද්වතුන්ගෙන්
කලාකරුවන්ගෙන් මේ අවස්ථාවට සහභාගී වී සිටින මේ සත්කෝරලේ ආදරණීය අම්මා අම්මවරුන් තාත්තාලගෙන් පුතු දරුවන්ගෙන් ඔබ සියලු දෙනාගෙන් අවසරයි මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියනි මේ ඓතිහාසික සත්කෝරලේ අතීත රාජධානි නිර්මාණය කරපු භූමිය ලක්මාතාව වෙනුවෙන් නුර නුර ගැටිලා සටන් කරපු දූ පුතුන්ගෙන් උපවත්ත්‍ච්ච පූජනීය භූමිය අද ලෑස්ති දෙවැනි නිදහස් සරගලයට දෙවැනි නිදහස් සරගලේ දෙවැනි පරිච්ඡේදය ආරම්භ කරන්න සත්කෝරලය සූදානම් බවද මුළු ලෝකෙටම අවධාරණය කරලා ඉවරයි මගේ අම්මේ තාත්තේ අපේ ටීබී ඒකනායක ගරු ඇමතිතුමා උපරාමතුමා සාලින්ද ගරු මැතිතුමන් ඒ වගේම අපේ ජයරත්න හේරත් මැතිතුමන් ඒ වගේම නිලවලා විජේසිංහ මැතිතුමන් තාරානාත් බස්නායක මැතිතුමන් මේ ඇතුළු අපේ පලාස් සභාවේ ජොන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන් අද ගව පාලනය විසින් හිරගත කරලා යටත් කරන්න හදන යටත් වෙන්නේ නැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන් ඇතුළු පලාස් සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා අපි හැමෝම එකට එකතු වෙලා මේ මහා දවන්ත වේදිකාව තමුන්වහන්සේලා වෙනුවෙන් නිර්මාණය කළා. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සුද්දාගේ කතිර කොඩිය බිමට දාලා මේ මව්පලවට අයිති කොඩිය ඉහළට ඔසවන්නේ දා ධෛර්යය තිබිච්ච වාරියපොළ සුමංගල හාමුදුරුවෝ නිර්මාණය කරපු භූමිය මේ භූමිය මේ සත්කෝරලේ වීරයෝ හදපු පොළොවක් මේ සත්කෝරලේ රණකාමී නායකයන් හදපු පොළොවක් ජාතියට එල්ලවන අභියෝග ජය ගැනීමට අවශ්‍ය කරන බලමුළු ගොඩනගපු පොළොවක් ඒ නිසා අද අපි නුගේ ගොඩින් පෙබරවාරි 18 පටන් අරන් ඊළඟට මහනුවරට ගිහිල්ලා සබරගමුවේ රත්නපුරට ගිහිල්ලා සත්කෝරලේට එනකොට සත්කෝරලේ දෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 56ක් 56ක් එක්කයි මේ වේදිකාව ද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අපි එකතු වෙන්නේ ඇයි? මොකද්ද මේ එකතු වීමේ අරමුණ? මේ මහා බලවේග පෙළගැහෙන්නේ මොකටද? මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය නැවත අපේ මාතෘභූමියට තීරණාත්මක අන්තරායකට මුහුණ දෙන්න වෙලා ඉවරයි. මේ මව්පලව හතර වටින් වටලෑමකට මුහුණ දීලා ඉන්නේ. තමුන්වහන්සේලා දැක්කා ජෝන් කෙරි මහත්තයා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ලේකම්වරයෙක් අවුරුදු 43කට පස්සේ ලංකාවට ආවා. අවුරුදු 43කට පස්සේ ලංකාවට එන්න ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ට හිතුනේ මොකද? ඇයි මොකද්ද හේතුව? මොකද්ද විශේෂත්වය? ඔය ජෝන් කෙරි තමයි මේ ආණ්ඩුව ආවට පස්සේ ඔය ජෝන් කෙරි තමයි ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට කතා කරලා කිව්වේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බල පෙරළිය අපේ වැඩක් එක්සත් ජනපදයේ වැඩක් කියලා කිව්වේ. අපි දන්නවා කෙරි මහත්තයෝ තමුන්නාන්සලා පිටිපස්සෙන් ඉඳලා තමයි මහින්ද රාජපක්ෂව එළවන්න වැඩ කළේ. එක්සත් ජනපදය ඉන්දියාව ඇතුළු ඔට්ටු සේවා බලයනි තමයි සල්ලි දීලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු එදා මිලදී ගත්තේ. සල්ලි ගන්න තමයි සිංගප්පූරු වන්දනා කළේ. ඥාන කෝල්ලගේ ගෙවල් ඇතුළේදී තමයි සල්ලි හුවමාරු වුණේ. අපි කියනවා යහපාලන ආණ්ඩුවේ මුල්‍ය අපරාධ ඒකකයට පුළුවන් නම් සිංගප්පූරුවේ බැංකුවල ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ තියෙන සල්ලි මොනවද නම් පිටින් පුළුවන් නම් හෙළිදරව් කරන්න කියලා අපි අභියෝග කරනවා. ඊනියා යහපාලන නඩේට පුළුවන් නම් මුල්‍ය අපරාධ ඒකකයට හොයහල්ලා ඒවා රට ජාතිය පාවල දෙන නඩයක් සිංගප්පූරුවට කැඳවලා සල්ලි මනු පිටින් බෙදලා දෙමළ ඩෑෂ්බෝඩාවේ ඥාන කෝල්ලගේ අතින් සල්ලි පුදලා තමයි කුමන්ත්‍රණකාරී මෙහෙයුමකින් ඒ ආණ්ඩුව වැට්ටුවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ව පරද්දුවේ. දැන් තමුන්වහන්සේට පේනවා ජෝන් කෙරිලට හරි සතුටුයි. ලංකාවට එනවා ඔබාමත් එන්න ඉඩ තියෙනවා කියලා කියනවා. අර එක්කෙනෙක් කියනවානේ
මෝඩි ආවා ගහන්න අපුඩියක් කෙරි ආවා ගහන්න අපුඩියක් ඔන්න ඔබාමා එනවා පන් ගහන්න බල්තියක් ගහන්න බල්තියක් ඇයි මේ මොකද්ද මේ බලවතුන්ට මෙතන තියෙන ඌවනාව රුදාව මෙතන තමයි ඊළඟ දඩබිම මෙතන තමයි ඊළඟ ලිබියාව හදන්න යන්නේ මෙතන තමයි ඊළඟ ඉරාකය හදන්න යන්නේ මෙතන තමයි ඊළඟ සිරියාව හදන්න යන්නේ ලක්පොළව තමයි ඊළඟ බටහිර බලවතුන්ගේ දඩබිම බවට පත් කරන්න යන්නේ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ රටේ අන්තරායට මුහුණ දීලා ඉවරයි ඒ වැටලීමට මුහුණ දීලා ඉවරයි ජෝන් කෙරි මහත්තයා කියනවා දැන් ඇවිල්ලා ලංකාවේ ලංකාවේ නීතිය ආධිපත්‍ය දැන් හොඳට සුරකින්නවලු බම්බුව තමයි අපේ සිරිසේන ජනාධිපතිතුමාගේ වචනෙන් කියනෝ නම් බම්බුව තමයි හිටපු අගවිනිසුරුතුමාව කණෙන් අල්ලලා එළියට දැම්ම පාර්ලිමේන්තුව හරහා යන්නේ නැතුව මෙන්න බොලේ කියනවා දැන් නීති ආධිපත්‍ය හොඳට ක්‍රියාත්මක වෙනවලු අගමැතිගේ මූලිකත්වයෙන් කැබිනට් අනුකමිටුවක් දාලා ඒ කැබිනට් අනුකමිටුව පමණක් නියෝග කරන මුල්‍ය අපරාධ හොයන්න වෙනම පොලිස් දඩයම් මේකකයක් හදලා කිරියා කියනවා රටේ නීති ආධිපත්‍ය හොඳට ක්‍රියාත්මක වෙනවා අනේද කියන්නේ කිරි අද තමුන්නාසල දන්නවා තමුන්නාසලගේ ආදරණීය නායකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව මොකටද අත්අඩංගුවට ගත්තේ? ඡන්දගාලේ නම් කිව්වා එතනෝල් කියලා. කොහො මොකද්ද එතනෝල්? කොහො ඒවට මොකද්ද ඒ කෙරපු චෝදනාවලට අත්අඩංගුවට නම් තියන්නේ නැහැ. බොරු චෝදනා ගැහුවට ඒව ඔප්පු කරන්න මොකක්වත් නැහැ. දැන් මොකද කරේ? සතොසෙන් ණයට බඩු ගත්තා. ණය ගෙව්වා. ගෙව්වට හිරේ දැම්මා. ඉස්සර අපි අහලා තින්නේ ණය ගැනීමෙන් මිතුරාත් ඈ ණය ගැනීමෙන් මිතුරු නැති වෙනවා කියලා මිතුරු ගම නැති වෙනවා කියලා දැන් ණය ගත්තොත් හිරේට යන්න වෙනවා දෙයි හාමුදුරුවනේ සතසෙන් ලක්ෂ 50 ගානක බඩු ටිකක් අරන් බෙදලා අවතෙන් වෙච්ච මිනිස්සුන්ට ආපදාවට ලක් වෙච්ච ඒක බෙදලා ඒ මුදල පියවුවා පස්සේ දැන් මුල්‍ය අපරාධ ඒකකයට තියෙන ලොකුම අපරාධය ඒක බැංකුවකින්වත් ණයක් ගන්න එපා මුං ගෙමින් කුදලන් යන්න ඉඩ තියෙනවා සමූපකාරෙන්වත් ණයට බඩු ගන්න එපා මුං ගෙවිත් කුදලන් යන්න ඉඩ තියෙනවා මුල්‍ය අපරාධ ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති උන්නහට අපි කියනවා ඔය තඩයම් මේකකයේ සියලු දෙනාට අනාගත මහින්ද රාජපක්ෂ පාලනයකදී වග කියන්න වෙනවා තමුන්නාන්සරට වග කියන්න වෙනවා පොලිස්පති ඒකට නියෝග දෙන්නේ නැහැ දෙන්නේ අගමැති මිස්ටර් ක්ලීන් එයා තමයි නියෝග දෙන්නේ අගමැති කෙනා නියෝග ටික තමයි එතන පිළිපදින්නේ මේක පොලිස් රාජ්‍යයක් නෙවෙයිද හැබැයි කෙරීට දැන් හොඳයි කෙරී කියනවා නීතියේ ආධිපත්‍ය හොඳට සුරකේ ඔව් මේ රට වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු දඩයම් කරන නීතියේ ආධිපත්‍ය හොඳට සුරකගෙනවයි කියලා තමයි ජෝන් කෙරී කියන්නේ මේ විතරක් නෙවෙයි තමුන්නාන්සර දන්නවා මේ ජෝන් කෙරි මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ උන්හැලා ලංකාවට ඇවිල්ලා කිව්වා දේශීය යුද අපරාධ යාන්ත්‍රණය බලගන්න ඕන්න ඒකට තාක්ෂණික සහයෝගය අපි දෙනවා ඒ වගේම විදේශ ජිනීවා මානව හිමිකම් කමිටුවට දීලා තියෙන සාක්කිත් ඒවට යොදා ගන්න ජිනීවා මානව හිමිකම් කමිටුවට දීලා තියෙන සාක්කි කාර්යව අනාවරණය කරන්නේ නැහැ එම සාක්ෂිකාරයෝ නැති වෙන්න පුළුවන් නැති මිනිස්සුන්ගේ බොරු සාක්ෂි දාලා තමයි මානව හිමිකම් කොමිසම හය ප්‍රමිනිල්ල හදලා දැන් කියනවා ඒ සාක්ෂි දේශීය යාන්ත්‍රණයට පිළිගන්න මොකාද දුන්නේ සාක්ෂිය කියලා නොදන්න සාක්ෂිය පිළිගන්න කියලා කියනවා මොකද්ද මේ ලෑස්ති වෙන්නේ දේශීය යුද අපරාධ හොයන යාන්ත්‍රණය මගින් මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වනවිරුවන් 43 දෙනෙකු 3 දෙනෙකු පමණ ප්‍රමාණයක් වරදකාරය කරන සමූහ මිනිස් ඝාතනයක් යුද්ධ දිනුනා කියන කාරණේ මත ඒ බොරුව පැල කරනවා පැල කරලා දෙමළ ජනතාවට එරෙහි සමූහ මිනිස් ඝාතනයක් වුණා කියලා දේශීය යුද අපරාධ යාන්ත්‍රණය මගින්ම සනාථ කරවනවා
ඒක මෙහෙන් හදන යාන්ත්‍රණයක්ම කරනවා. ඊයකට මොකද වෙන්නේ? ඒ අතරේ දැන් යුදපරාග දේශීය යාන්ත්‍රණෙන් ඒ වැඩේ කරනවා. කරලා ඒ අතරේ මොකද වෙන්නේ? උතුරහා නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීමේ යෝජනාව පළාත් සභා දෙක විසින් ගේනවා ඊළඟ මහජන්දෙන් පස්සේ. ගෙනල්ලා දෙකොල්ල ඒකාබද්ධ වෙනවා ජනාධිපතිගේ අනුමැතිය ඕන වෙනවා. මේ දින්න ජනාධිපතිතුමා අනුමැතිය දෙන්න ඉඩ තියනවා නොදුන්නත් බලහත්කාරයෙන් ඒකාබද්ධ වුණා කියන පිළිගැනීම මත ඉඳලා ඒගොල්ලෝ වැඩ කරන්න ගන්නවා. මුල්‍ය ප්‍රඥාප්ති සම්මත වෙන්න ගන්නවා. පොලිස් ප්‍රඥාප්තිය සම්මත වෙන්න ගන්නවා. පොලිස් බලය මුල්‍ය බලය දෙකම අතට අරගෙන ඉඩම් බලය අරගෙන ඒ ඔක්කොම බලය පාවිච්චි කරන්න ගන්නවා. ඩිෆැක්ටෝ වෙනම පාලනයක් නිල නොවන වෙනම පාලනයක් යාවත් කාලීනව ගොඩනගන්න පටන් ගන්නවා. ඕක තමයි මහාචන්දෙන් පස්සේ කරන්න නියමිත න්‍යාය පත්‍රය. ඒ අතරේ ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධන කියලා 19 ගෙනල්ලන්න බල කරගන්න බැරි වෙච්ච ටික ගේන්න කරන්න. වික්‍රමසිංහ මහත්තයාගේ කල්ලියද කියනවා අපි චන්දෙන් පස්සේ විධායකයේ බලය තව අඩු කරන්න තව සංශෝධන කියනවා. ඒ කියන්නේ මොකද්ද? අතන ප්‍රාන්ත පාලනය බල සම්පන්න වෙනකොට මුල්‍ය පාලන බලය, ඉඩම් බලය, පොලිස් බලය, ඒ සියලු බලයන්ගෙන් ඒ ප්‍රාන්ත පාලනය සමන්විත වෙනකොට වෙනම පාලනයක් ඇතියට ගැටුමකින් එනකොට අතන මොකද වෙන්නේ? මුදුන දුර්වල කරනවා, විධායකය දුර්වල කරනවා. විධායකයට ප්‍රාන්ත පාලනයෙන් එන බලපෑමට මූණ දෙන්න බැරි කරනවා. මුදුන දුර්වල කරලා පරිධිය බලවත් කරනවා, ප්‍රාන්ත පාලනය බලවත් කරනවා. මේක තමයි කෙරීලා බාර දීලා තියෙන සැලැස්ම. ඒක තමයි පොන්නම්බලම් ගජේන්ද්‍ර පොන්නම්බලම් හිටපු මන්ත්‍රීතුමා යාපනයේදී කියන්නේ අපි ස්වයං පාලනය දිනාගන්නේ බහුතර සිංහලයාගේ අනුකම්පාව හෝ කැමැත්ත අනුව නෙවෙයි, ඒක අපට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන දෙයක් කියලා. දැන් මේකයි ලෑස්ති වෙන්නේ. අතන එනවා ඒ යාවත් කාලීන රාජ්‍යයක් නිර්මාණය වීමේ ගැටුම. මුදුන දුර්වල වෙනවා. මෙහෙන් සමූහ මිනිස් ඝාතනයක් වුණා කියලා පරීක්ෂණ වාර්තාව එළියට එනවා. යම් කිසි ජාතිකත්වයකට එරෙහිව සමූහ මිනිස් ඝාතනයක් වුණා කියලා සනාත වුණාම ඒ ජාතියේ දේශපාලන නිදහස හා මෙල්ලීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ බලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිමි වෙනවා. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතුරු ටික කරනවා, යෝජනා ගෙනල්ලා සම්මත කරලා වෙනම පාලනය උතන නිර්මාණය කරනවා. මේ පාර පිරපාහරණ කරේ, පිරපාහරණ ජීවිතේ දීලා සමූහ මිනිස් ඝාතනයක් වුණා කියන එකට අවශ්‍ය වාතාවරණය හදලා දුන්නා අන්තර්ජාතික බලවේග වලට. දැන් අන්තර්ජාතික බලවේග ජෝන් කෙරීලා ඇතුළු පිරපාහරණ පිටිපස්සේ හිටපු නඩය දැන් පිරපාහරණලා මිය ගිහිල්ලා මැරුම් කාලා ඒ වෙච්ච දේ මත පදනම්ව සමූහ මිනිස් ඝාතනයක් වුණා කියන කාරණයක් මත පදනම්ව මේ පොළොව නැවත බෙදෙන ව්‍යාපෘතිය ඉදිරියට ගන්නවා. ඒ විතරක් නෙවෙයි, නැගෙනහිර මුස්ලිම් ජනයාට දිස්ත්‍රික් එක අභ්‍යන්තර ස්වයං පාලනයකුත් දෙනවා. දීලා ටික කාලෙකින් මුස්ලිම් දෙමළ ගැටුම එතන අවුල් වෙනවා. ISIS එකත් ගෙන්නනවා. ISIS එක දකුණටත් ගෙන්නනවා. දකුණේ සිංහල මුස්ලිම් ගැටුම අවුල් වෙනවා. උතුරහා නැගෙනහිර දෙමළ මුස්ලිම් ගැටුම අවුල් වෙනවා. ජෝන් කෙරිලා කිසිම ජනකොටසකට නිදහස සාමය දීලා නැහැ. ලිබියාවේ ජනතාවට තිබිච්ච නිදහසවත් අද නැහැ. ඉරාකේ ජනතාවට තිබිච්ච නිදහසවත් අද නැහැ. මේ ඉන්නේ මෙතන ජන කොටස් දෙක. මෙහි සිංහල මුස්ලිම් ISIS එක පවා මේකස්සට බස්සලා අතන උතුරහා නැගෙනහිර දෙමළ මුස්ලිම් ජන කොටස් දෙක හප්පලා එතනත් ISIS බස්සලා මේ රට ලේවිලක් තඩබිමක් කරකෝප්පුවක් කරන්නයි මගේ අම්මේ තාත්තේ මේ ලෑස්ති වෙන්නේ. ඒකස් ඒකට ඒක කියලා දෙන්න තමයි කෙරීලා එන්නේ. ජෝන් කෙරීලා ඇවිල්ලා සිරිසේන ජනාධිපතිතුමා හම්බෙනවා. ඊළඟට වික්‍රමසිංහ පිනාගමතිතුමා හම්බ වෙනවා. ඊළඟට චන්ද්‍රිකා නෝන හම්බ වෙනවා. ඔහු හුදෙන්නේ බහුදෙන්නේ කතාවට විලාමදි දිනේ සමතුමයි බඳුළු මන්දුතුමයි ඉන්නවා කතා කරන්නේ. ඒ නිසා මේක තමයි සලස්ම. මේ සලස්මට යන්න නම් මොකද කරන්න ඕනේ? මේ සලස්මට යන්න නම් මහ ජනතාව රවට්ටන්න ඕනේ. දුන්නු පොරොන්දු අද ඉටු කරලා ඉවරද? කොහොමද සමෘද්ධිලාභියට වැඩි කරනවා කියපු ගාන කපලා නැද්ද?
Wasu saudara kiwa. Siya tapi si pahak widuli bila wedi kara ayah kata widuli bila adu kara. Eh adu kara pemuda latihan ada. Nemat ayah kara kan tetap tetap villa. Ati kala kapan orang aja sewa kiaki. Paras sabah berada cakra leka nevala mati mandu yang muda lama tiang sing. Alu ten raja sewa itu kisi bepon doga nde pai kela. Mira te raja ayah tena kapa adu kara na yugi kela. Rata gini gan na kota. Utura negara ini ramai menang kota, itulah demala Muslim marah ganna kota, metana Singhala Muslim marah ganna kota, ini asasse muka demenne, raja itu lebih kuna demenwa, raja hansya kapadu demenwa, mahajana sahana kapadu demenwa, aiti wasi kampori patang demenwa, praja tantra badi demenwa, batalanda wadaka gara yugya, nirmane kerenwa, mega tamai menya ya patre. Kiri lagi niaya patroya mereka, mereka terdinan naida dunut mage amme tate, apa kollo laksa gana dini pudala, dina di busame amme pola batan eti menawa, ini aparade men naida dini be, ini aparade walakwan nona handa tamai, ini aparade adat walakwan napuluan, ekama naikya Mahinda Rajapaksa, nisa tamai, api Mahinda Rajapaksa, mihelin usuagi nami ini. Magia mitrate saudara saudari, minnemis, mie gemburu awo bodi api etikere gandona, ikan eras Chandrika kiwi, dimana jati kas, eti, ikan eras mandan nama kiannya, ikan eras tumia kiwi, dimana jati kas andani. Resmi mereka tidak gila, virus sama orang mereka tidak gila, kata apa kerana Chandrika agian wa? Adi. Ya agian wa? Amang agian aku batu gula aci agian lagi. Eh, Mangal sama orang ini agian wa ni? Mahendra aja paksa jenah di pertama ada mutta gila. Wajah hatta wajah mutta gila. Mahendra aja paksa mutta na manggahan wa manggal samar biira ke Chandrika Batokola cinewi dekiela. Batokola cihonda I mutta na ragai. Ila gete mekian ne kiri kita. Manggal diha belu ama manggal to koran ne beri ora kotter Mahendra negara deh gitu. Insa. Mee pulau mana betul levelak peniada dengen pa? Dan mee golong ke salah satu tamai. Mahachandra tiang nakaling. Joni laba gatta bagai boru chodan adala. Idiri sati dega tulat mahat jangan niemitai. Toro turu levelai orai. Tama menteri baru dahayak pahalu atta terhirap guru ada dana dan ni mee golu. Dana bisanya sahita tamai Mahachandra tenna hadane. Mee aiti hasikan. Satkor ne tamu nas lagi ngapiahana? Eh ginia mardane podi patang kerala. Mahendra Rajapaksa dina mana kodiya? Atata ganna tamu nas lagi last tiga magi ame kate saudara. Mbalake oya, dade matapi yatatte nengai mahatyo. Vikramasinghe mahatyo tamu nas lagi oya dade matapi yatatte nengai. Mahendra Rajapaksa agameti kerala jati ke satana tidak malah misak mepas tadiya api piti pas ketian ini insa dan tamunan sri teman tawad yakian duni sunil jaya sekerak iya lah mahatya kinwa nidas mahatya apari hidupu kendu ungkaru dan itu mah jana adipati sahakar mahatya adyak seger ya ada power latihan wa patter wala inna jati ke wadi padanamin lipilian prauti palakaran ayam Handuna kena nama lekani hadan. Dan dadeh mana? Insa, jambalan manggal samar biru. Ye kena Mahendra Rajapaksa tatuat ienanu wakam billion dollar billion daha ata. Gia urdu daha yatama dehi hamdruane. Rajya kerabu sielu samardan biya purti wala mulu aga. Wedi ma unak dollar billion pahagat awatah wedi weni ne. Egyan ne kerabu eva tak kerabu biadana dollar billion pahagat awatah wedi ne. Mega gian awat dah, eh urut dah itu dollar billion dah hata kawat kau upaya lalu. Manggala ganitia apa sah sahaman ni pelak ganitia tumpar akra tumpar mafil.
Nobel. Ida pasya monster nirupane tadala upadhiya tamai gatte. Dan e athare kiyenawa 12 billion 18 samaanayilu trillion 3.3. 12 billion 18ak samaanay trillion 3.3 kulu. Me adu gahane boruwakka thariyata kiyanna danne ne me haadiyo tika. Boruwakka thariyata kiyanna danne ne. මේ පතවලාද වලට මේ ගොඩනැගෙන මහ ජනරැල්ල නවත්තන්න බෑ. මහින්ද රාජපක්ෂ කාගෙන්වත් අගමැතිකම් හිඟා කන්න කොහෙවත් ගියේ නෑ. මහින්ද රාජපක්ෂව අගමැති කරන්න ඔය කාටවත් බෑ. ඒක කරන්නේ මේ රටේ ජනතාව. මේ රටේ ජනතාව. ඒක කරන්නේ මේ රටේ ජනතාව. අපි ශිරිසේන මහත්තයාගෙන් ඉල්ලන්නේ නෑ මහින්ද රාජපක්ෂව අගමැති කරන්නයි කියලා. ඒක කරන්නේ මේ රටේ ජනතාව. ඒ නිසා Dan dakkanne sahakatchawata aapu badu tika Sirisena janadhipathumath ekka aappa kala panala giya kattiya Etumata siddha vela tiyenawa 164 babath nalawanna E athare balanawa 58 babath nalawanna Me baba nalawanakota ara baba andanawa Ara baba nalawanakota me baba andanawa Oy dennama ekata nalawanna ba janadhipathithumane Kawuru hari ekak babek thoraganna Eka babek thoraganna dennama ekata nalawanna ba Ara babata nan dan e baba nalawanna godak ewa karanawa adiyarakshita kalapa galonawa Sampur hamuda kanduru galonawa Ilagata emathi kan dunna 47en 45කටම කොහෙද ඇමතිකම් දුන්නා UNPA ඒ බබා නලවන්න කරන්න තියෙන ඔක්කොම ටික කරනවා මේ බබා නලවන්න නලවනවා වගේ පෙන්නනවා නලවන්නේ නැහැ බොරුවට ඔළුව අත ගන්නවා නමුත් නලවන්නේ නැහැ ඒ නිසා ඔය ත්‍විත්ව රංගනයට වැඩි ගල් යන්න බෑ ආයිෂ නැහැ මේ සටන අද මුවහත් වල ඉවරයි මොන ක්‍රමෙන් හරි ඊළඟ මහචන්දෙන් මහින්ද රාජපක්ෂ ආගමැති කරලා මේ රට ඇදගෙන යන මේ අවදානම් ගමනෙන් බේරා ගන්න ලෑස්ති වෙන්න මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඒ විතරක් නෙවෙයි දැන් අන්න දෙමළ ජාතික සන්ධානයයි එල්ටීටී හිතවාදී විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෑස්ති වෙනවා යාපනයේ මේ 19 වෙනිදා ප්‍රභාකරන්ගේ සමරුව කරන්න වේලුපිල්ලේ පිරපාහරන්ගේ සමරුව කරන්න ලෑස්ති වෙනවා මේ පොළවා ද යන්නේ බෙදීව යාමේ දිසාවට දෙයනේ සාමය ඇති කරලා උතුර දියුණු කරලා ජන හදවත්වල තිබිච්ච වෛරය තුනී වෙන්න ඉඩ අරලා ටික 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 අධිවේගී මාර්ගයේ පැත්තට හදලා ඒ සංවර්ධනයත් එක්ක එකමුතුකම ක්‍රමානුකූලව ගොඩනගමින් ගිය ගමන අද සම්පූර්ණයෙන් අනිත් පැත්තට හරවලා බෙදුවාදී ව්‍යාපාරය පිනවන දිසාවට අද මේ රට හරවලා ඉවරයි අද රණවිරුව හමුදා බැරැක්කවලට ගාල් කරලා ඉවරයි හමුදා කඳවුරු හැමතැනම ගලවන තීන්දුව අරගෙන ඉවරයි සම්පූර්ණ මන්නාරමේ ගලවලා ඉවරයි මේ නිසා මගේ අම්මේ තාත්තේ දිවි පුදලා මේ කුරුණාගල දිසාවේ දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ දිවි පුදලා බේරගත්තු රට මේ මව්බිම නැවත ඒ පරාජිත බලවේග වලට ගිල ගන්න දෙන්න එපා දින 100 ඉවරයි දින 100 ඉවරයි දින 100යි හොරකම් කොතර වුණාද කියලා තමුන්නාන්සලා දන්නවා ඇයි මුල්‍ය අපරාධ කොට්ටාසේ මහ බැංකුව අධිපති ගාවට නොයන්නේ ඇයි මුල්‍ය අපරාධයක් නෙවෙයිද ඒක මුල්‍ය උරතලයක්ද මුල්‍ය උරතලයක් ඒ නිසා මගේ අම්මේ තාත්තේ අපි මේ පොළොව බේරගමු මේ වැඩේ කරන්න වෙන මගක් නැහැ කවුරු කැමති වුණත් අකමැති වුණත් පිළිගන්න තියෙන එකම යථාර්ථය ජාතිය නැවතත් මේ අවදානමෙන් බේර ගැනීම සඳහා එකමගයි තියෙන්නේ දැන් බලන්නකෝ ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ ජෝන් කෙරි ඇවිල්ලා ගියා අඩු ගානේ කිඹුම්මක් අත්හැරියද අපි දන්න ජනතා විමුක්ති පෙරමුණ නම් ජෝන් කෙරි ආවම කොහොමද කියන්නේ ජෝන් කෙරි කිව්වා ෆෙඩරල් විසඳුමක් ගේන්න ඕනේ කියලා ජනතා විමුක්ති පෙරමුණ කටවත් ඇරියද කෝ කුමාරගේ කටේ පිට්ටුද ඇමරිකන් පිට්ටුද ඉන්දියන් පිට්ටුද ඇමරිකන් පිට්ටුද ඉන්දියන් පිට්ටුද අද එදා තිබ්බ ජයපියද නැහැ විජේ සෝමවංශ අමරසිංහ සහෝදරයා නෙවෙයි රෝහණ විජේවීර සහෝදරයා හිටියත් අද ඔය ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බහිනවා ඒක වෙන්නේ ඒ මූලික මවන් මාර්ගයෙන් පිට පෙරලා ගියා හන්දයි ඒ නිසා තමුන්නාන්සලා අද වෙන මගක් නැහැ එදා ඓතිහාසික කාර්යයකට උරුදුණු ජයපියද සම්පූර්ණයෙන් බටහිර න්‍යාය පත්‍රයේ ගොදුරක් වෙලා ඉවරයි
Wena magak ne tiyen neka magai Mahinda Rajapaksa dajaya ihalata mawsalagena rata wenuen perata yame maga e maga idiriyata yanna ekkok wenna laka lasti wenna rota danda ganna wedi kal yanna kalin meka visuruwanda api den enawa labana satiya wenokota Ranilta viswasa bange bara denawa Ranil Wickremasinghe mahathayata viswasa bange bara denawa Eka bara diipu gaman visuruwanna wenawa Enisa kematten ho akamatten parlimentuwa visuruwala chandaya api gannawa tamu naasala laasthi wenna ithuru hariya hariyata karanna e sadawa samata shaktiya labewa dhairya labewa yodha bala yodha veera labewa maatru bhumiyata jayaweva Mahinda Rajapaksata jayen jayama weva obasamata jayaweva